අද 2021 මාර්තු 9 අඟහරුවාදා සිරස්තල බස්නාහිර පාසල්වල 5 11 13 ශ්‍රේණි ලබන සඳුදා ඇරඹේ. එම පාසල්වල සෙසු ශ්‍රේණි අප්‍රේල් 19 ඇරඹේ. මාර්තු 15 වන සඳුදා විවෘත වෙනවා. වෙළඳ පොලේ සහල් හිඟයක්. වෙළඳුන්ගෙන් හා පාරිභෝගිකයන්ගෙන් බැසිවිලි. මේ පාරේට හාල් ලිකවන්න බෑ. එහෙනම් අපි හාල් ගේන්නේ. රජයෙන් කියන ගානට දෙන්නේ නැහැ නේ කොයිවත්. දේශපාලන පරිගණීමේ කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට. වාර්තාවේ නිර්දේශ බල රහිත කරන්න ඉල්ලා ෆොන්සේකා අධිකරණයට. නිකබරටිය පොහොට්ටු පක්ෂ කාර්යාල ගොඩනැගිල්ලේ අයිතිය ඉල්ලා වහලයට නැගී දොස්තර ලිස්සා වැටි. පොලිස් SI අතින් ඝාතනය වූයේ කුරුබිට අතුරුදන් වූ තරුණියම බව DNA වාර්තාවලින් තහවුරු වෙයි. දකුණු අප්‍රිකාව පෙරදූ ශ්‍රී ලංකා ප්‍රවීණයෝ අවසන් පූර්ව වටේද මාස්ටර්ස් ටෝර්නමන්ට් සිරස්තල ප්‍රයිම් ටයිම් විත් වසන්ති නානායකාරා and Chatara Albers live from studio 24 in Colombo. आयुबोवन बाधात लंका व्यांक के सह विश्वसनीय पत्रकाश अदरण समग सजीवी बस नहिर पलाते सीलु पासल्वल पहा एकुलहा सहा दहा तुन श्रेणी एलमिन संदा विवृत किरीमट अध्यापन अमात्यांशय तीरणे करति बेरवा එම පාසල්වල සෙසු ශ්‍රේණි විවෘත කෙරෙන්නේ අප්‍රේල් 19 වනදා වන අතර දිවෙන යානෙකුත් පාසල් පෙර සැලසුම් කළ පරිදිම එළමෙන සඳුදා විවෘත කිරීමට නියමිතයි. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ අවස්ථා කිහිපයකදීම විවෘත කිරීම කල්දමු බස්නාහිර පළාතේ පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිඛිත නිර්දේශ ලබා දී තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ සියලු පාසල්වල 5 11 සහ 13 ශ්‍රේණි එළබෙන මාර්තු 15 වන සඳුදා විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය අද නිවේදනය කළා. එම පාසල්වල සෙසු ශ්‍රේණි විවෘත කෙරෙන්නේ අප්‍රේල් 19 වන සඳුදායි. එන සඳුදා බස්නාහිර පළාතේ අපි ආරම්භ කළ යුත්තේ 5 වන 11 වන හා 13 වන ශ්‍රේණිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පමණයි. සෙසු ශ්‍රේණිවල පන්ති ආරම්භ කළ යුතුයි කියලා නිර්දේශ කරලා තිබෙන්නේ අප්‍රේල් 19. දිවයිනේ සෙසු ප්‍රදේශ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. මාර්තු 15 වන සඳුදා සියලුම පාසල් සියලුම ශ්‍රේණිවල විවෘත වෙනවා. ස්වයං නිරෝධායනයට යොමු කර සිටි සිසු සිසුවියන් සිව්දෙනෙකු අද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට පැමිණ තිබූ අතර ඔවුන්ව යළි නිවෙස් වෙත රැගෙන යාම සඳහා සූදානම් කර තිබූ ගිලන් රත්නයට කිසියම් පුද්ගලයෙකු පහර දී තිබෙනවා. පහර දුන් පුද්ගලයා අම්බලන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණු අතර ඔහුව මානසික සෞඛ්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ල ඉදිකරන භූමියේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් අතරින් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගෙන තිබෙනවා. 250 දෙනෙකු එම වැඩබිමේ සේවය කරන අතර ඉන් 167 දෙනෙකුගේ PCR පරීක්ෂණ අතරින් මේ බව තහවුරු වුණා. කොවිඩ් ආසාදිත මරණ පහක් ඊයේ වාර්තා වුණේ හෙම්මාතගම දර්ගා නගරය ජාඇල අනුරාධපුරය හා වැල්ලවත්ත යන ප්‍රදේශවලින්. ඒ අතරට 19 හැවිරිදි තරුණියක්ද අයත්වන අතර කොවිඩ් නියුමෝනියාව සහ මොළයේ ගැටිත්තක් ඇගේ මරණයට හේතුව වී තිබෙනවා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 507 දක්වා ඉහළ ගියා. කොවිඩ් ආසාදිතව බිය ගිය තවත් පුද්ගලයන් 7 දෙනෙකුගේ සිරුරු මඩකලපුව ඔට්ටමාවඩිහිදී යුද හමුදාව විසින් බුහුමදානය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව කොවිඩ් මෘතදේහ 38ක් ඔට්ටමාවඩි ප්‍රදේශයේ මේ වන විට බුහුමදානය කර තිබෙනවා. සාමාන්‍යයෙන් ප්‍රැක්ටිස් එකකට මුස්ලිම් ජාතික මරණ බුහුමදානය කරන්නේ බොක්ස් එක දාලා නෙවෙයි. හැබැයි මේක විශේෂ අවස්ථාවක්. එතනදී ඥාතීන් 5 දෙනෙකුට ආගමික වතාවලදී දේහය බලනවා සහ මුණ බලනවා සහ ඊට පස්සේ බොඩි බෑග් එක සීල් කරලා ඒ සෙක්ටර දාලා බොක්ස් එකට ඇන ගහලා ඒක සීල් කරලා හමුදාවෙන් අපිට ලබා දීලා තියෙන කොන්වොයි එකක් ආරක්ෂක වාහන දෙකත් එක්ක ඒ වාහනේ උදේ හැමදාම උදේ පහමාරට කොළඹ පිටත් වෙනවා. මොහෙවත් නවත්තන්නේ නැහැ. කලීම ගිනේන උඩමාලියට. ඒතර අපි වෙලාවට නෑදෑන්ට දැනුම් දෙනවා. ඒ වෙලාවට එතනට ගිහිල්ලා දෙන්නෙකුට ඇතුල් වීමේ පතක් තියෙනවා. මේ භූම දානය කරන ස්ථානෙට ඇතුල් වෙලා ඒ කටයුතු වලට සහභාගී වෙනවා. භූම දානය කරන්න කැමති වෙනත් ජාතිකෙක් සිංහල ජාතිකෙක් වුණත් හිටියොත් ඔහු හෝ ඇයගේ දේහයට මොකද කරන්නේ? ශ්‍රී ලාංකිකෙක් නේද චතුර? අනිවාර්යෙන් ශ්‍රී ලාංකිකෙක්. ශ්‍රී ලාංකිකෙක් නෝ උඩමාලිය තමයි.
කොවිඩ් ආසාදිතයන් 344 දෙනෙකු ඊයේ මෙරටින් තහවුරු වූ අතර දිස්ත්‍රික්ක 22 කිට්ම ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. අද හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන 155ක් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 86000 සීමාව පසු කර තිබෙනවා. ඉන් ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කළ ගණන 82753ක්. ලෝකයට සාපේක්ෂව මිය යන ප්‍රමාණය අඩුම රටක් ලංකාව. ඒ වගේම රෝගයේ වැළඳිච්ච අයගෙන් සුව වෙනන්ගේ අනුපාතය වැඩිම රටක්. ඒකට සැඟවිච්ච රහස බටහිරට නැති දේශීය බෙහෙත් ටික අපේ රටේ තිබීම. සංඛ්‍යාත්මක වශයෙන් අගය කිරීමක් නැතුණත් රට පුරා දේශීය බෙහෙත් තමයි අද භාවිතයට ගන්න. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ දිනේ තුල පුද්ගලයන් 7500 දෙනෙකුට එන්නත්කරණය සිදු කර ඇති අතර සමස්ත එන්නත් ලාභීන් ගණන 737062ක් බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. ඉන්දියාවෙන් ගෙන්නන එන්නත් ප්‍රමාද වීමක් සම්බන්ධයෙන් දැනුම් දීමක් කරලා තියෙනවද? සීරම් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්දියා කියන මෙම නිෂ්පාදන සභාවේ ඇතිවෙච්ච ගින්නත් හගින්න නිසා සුළු ප්‍රමාදයක් ඇතිවීමේ අවකාශයක් තිබෙනවා. හැබැයි ඔවුන් අප විසින් කරන ලද ඇමනවුම ගරු කරන බවත් ඉදිරියේදී හැකිතාක් ඉක්මනින් මෙම එන්නත් ලබා දීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළා තිබෙනවා. එන්නත් කරන වැඩපිළිවෙල හමුවේ ඇමරිකාවේ දෛනික කොවිඩ් ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව පහත වැටී තිබෙනවා. ගෙවි ගිය දිනේ එරටින් හඳුනාගනුනේ නව ආසාදිතයන් 45116 දෙනෙකු පමණයි. වාර්තා වූ නව මරණ ගණන 763ක්. කොවිඩ් හේතුවෙන් ඉතාලියේ මියගිය ගණන ලක්ෂය ඉක්මවා තිබෙනවා. ඒ අනුව කොවිඩ් මරණ ලක්ෂය ඉක්ම වූ 7 වන රට බවට ඉතාලිය පත් වුණා. ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන අද 11,77,85,000 ඉක්මවා ගියා. කොවිඩ් හේතුවෙන් ලෝපුරා සිදු වූ මරණ සංඛ්‍යාව 26,13,000කට අධිකයි. දේශපාලන පරිගණීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සහ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ සොයබැලීමේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ අතර දේශපාලන පරිගණීම් පිළිබඳව සොයබැලූ ජනාධිපති කොමිෂමේ නිර්දේශ බලරහිත කරන්නයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල් මාෂල් සරත් ෆොන්සේකා අද අභ්‍යාචන අධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළා. 2015 ජනවාරි මාස 8 වෙනි දිනින් ආරම්භ වී 2019 නොවැම්බර් මාස 16 වෙනි දිනින් අවසන් වූ කාල සීමාව තුළ නිලතල දරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයේහි සමාජිකයන්ට සිදු වී ඇතැයි කියන දේශපාලනමය පරිගණීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ පළමුවැනි දෙවැනි හා තෙවැනි වෙලුම් අද පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණා. ඉකුත් ආණ්ඩුව සමයේ දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මගින් සිදු කළ පොදු දේපළ අවභාවිතයට වගකිවී සිටි පුද්ගලයන් 22ක් එහි සඳහන් කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාට්ලි චම්පික රණවක, රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ආර් සම්බන්දන්, එම් එස් සුමන්තිරන්, අනුර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඒ අතර වනවා. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති බවට කොමිසම ඒකමතිකව තීරණය කර ඇති අතර ඊට නියමිත දඬුවම් ලබා දීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබා දීමට හැකි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමට එහි නිර්දේශ කර තිබෙනවා. ඊට අමතරව වත්මන් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා සහ ධම්මික මංජිර පෙරේරා යන මහත්වරුන් සිදු කර තිබූ පැමිණිල්ලකට අනුව විමර්ශනය කළ මෙම ජනාධිපති කොමිසම හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාටලි චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්දන් යන අය වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම යන අයත් එහි තවත් වග උත්තරකරුවන් පිරිසක් වනවා. ඊට අමතරව රුසියානු හිටපු තානාපති උද්‍යංග වීරතුංග මහතා ගොනු කළ පැමිණිල්ලකට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රවි කරුණානායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. මේ අතර හිටපු නාවික හමුදාපති අඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන්, රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් ලෙස සඳහන්.
මේ වාර්තා දෙකේම සාක්ෂි සටහන් අපිට ඕන මොකද ඉදිරියේදී නීති කටයුතු ගන්නව සිද්ධ වෙනවා ඒ වගේම පාස්කුකාරයේ සාක්ෂි සටහන් ලැබෙන්න ඕන මොකද විවාද පටන් ගන්නවා දැන් නීතිපතිවරයාටවත් ඒ සම්පූර්ණ සාක්ෂි එවලා ඉතින් එතුවා කොහොමද නඩු දාන්න අපිටත් ඒ සාක්ෂි සටහන් ලබා දෙන්න කියලා ඉල්ලීම කරා තමාගේ නමක් තියෙනවා ඔව් මං දැක්ක හෙට දිනේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ විවාදය ආරම්භ කරන්න හෙට එක දිනයක් ඉන්පසු තුන්වෙනි සතියේ දින දෙකක් වෙන් කිරීමට එකඟ වුණා අධිකරණ ඉදිරියට ගිහිලා තමන්ගේ නිර්දෝෂභාවය ඔප්පු කරගන්න බැරුව ජනාධිපතිතුමා තමන්ගේ හිතවතුන්ව චෝදනාවට ලක්වෙච්ච උදවිය බේරගන්න කොමිසමක් පත් කරලා තිබෙනවා ඔතුමලා බොරු චෝදනා කරන්න එපා මන්ත්‍රීතුමා යන්නේ කොහෙද මල්ලේපොල් නීතියට ගරු කරන්නේ නැති මිනිස්සුන්ට මේක අහගෙන ඉන්න බෑ මේගොල්ලෝ හරියට අර භූමි තෙල් ගහපු ගැරන්ටි වගේ ගිය ආණ්ඩුවේ කරපු දේවල් තමයි මේ දැන් කියන්නේ රංජන රාමනායක ශානි අබේසේකරලා එකතු වෙලා කරපු දේවල් නීතියක් තිබ්බද මේකේ මේවට විරුද්ධ වෙන්න තිබේ ඒ කාලේ ඒ වගේම විපක්ෂය නිහඬ කරන්නත් මේ ජනාධිපති කොමිසම මැදිහත් වෙලා තියෙන කාරණාව ඉතා පැහැදිලි රංජන රාමනායක මන්ත්‍රීතුමාක ෆොටෝ ගහලා හරි අඟුණුකොළ බැලසි බන්ධනාගාරේ ෆොටෝ ගහලා අන්න දැන් මේ වෙනකොට ජේලර්වරෙක්ගේ ආශ්‍රම රාජකාර මන්ත්‍රීතුමා අපේ මෛත්‍රීපාලි निर्देश පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද අභියාචනාධිකරණයට රිට්පත් සමක් ඉදිරිපත් කළා. සම්කාර සරත් ෆොන්සේකා මහතා කියා සිටින්නේ දේශපාලන පරිගැණීම් පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් විභාග කළ පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් තමන්ද වගකිව යුතු පුද්ගලයෙකු බවට නම් කර ඇති බවයි. මෙම කොමිසම සිය විමර්ශන සිදු කළ ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනියයි පෙන්වා දෙන සරත් ෆොන්සේකා මහතා තමන්ට පැවරි ඇති බලතල ඉක්මවා ඔවුන් ක්‍රියා කර ඇතයිද සඳහන් කරනවා. එබැවින් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. දූෂණ විරෝධී කමිටුව කියන පත් වීම ඇත්ත වශයෙන්ම ඒක දේශපාලන වැඩ කිරීමට හෝ අධිකරණයට ඇඟිලි ගැසීමට ආරම්භ වුණ ක්‍රියාදාමයක් නෙමෙයි. ඒ රජය ඇතුලේ සාකච්ඡාවක් ඇතිවීම සඳහා ඇති කරගත්ත ක්‍රමවේදයක්. ඒක පිටින් දාගෙන මේගොල්ලෝ අපි දකිනවා දේශපාලන පරිගණීම් කියලා කොමිසමක්පත් කරලා රටේ හිටපු නොම්බර එකේම හුරු ටික ඒ ඔක්කොම නිදාස් කරලා ඒවට විරුද්ධ විමර්ශන කරපු ඒවට විරුද්ධ චෝදනා නගපු අයට විරුද්ධ නීති ක්‍රියාත්මක කරන්න තමයි මේක උත්සාහ කරන්නේ.